Nepal Express Naukavin Sidu Parisara Haniya Sambandhen Pasugiya 23 wenida Colombo Varai Polistane Veta Samudriya Parisara Arakshana Adhikariye Niyojya Samanya Adhikariwarya Visin Pamillak Sudukala Me Pamilla Sambandhen Colombo Varai Polisiya Vimarshana Arambha Karanu Labuwa E Vimarshana Arambha Kirimen Anaturu Adala Muhudu Jalaya Sample Rajya Rasaparikshakawarya Veta Adhikarana Niyoga Mata Yomu Karanu Labuwa Visheshayenma Samudriya Parisara Arakshaka Adhikari Hevat Mipa Ayatane Sahayoge Labagena Heta Dinedi මෙම නැවේ කපිතාන්වරය ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා ලැබී ඇති තොරතුරු අනුව නැවේ කපිතාන්වරය ඇතුළු 25 දෙනෙකුට අදාළ පිරිසක් මෙම නැවේ කාර්ය මණ්ඩලයේ සිටින බවට වාර්තා වෙනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට අද නීතිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සියලු රාජ්‍ය ආයතනවල සහ නාවික හමුදාපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා තාවත් මේ නැව සුළු වශයෙන් ගිනි ගන්නවා මුලින්ම කරන්න තියෙන්නේ මේ නැව ගිනි ගන්න එක නවත්තලා ඒකෙන් වෙන ඩැමේජ් එකත් නවත්ත ගන්න එක ඒවා ඔක්කොම කරලා තමයි අනෙක් ඒවා බහින්නේ ඒ සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡාව තිබුණේ ඒකේ මොකද්ද ඉදිරි පීවර් කරන්න කියලා අද පාන්දර වෙනකොට නැවේ තත්ත්වය ඊට වඩා ගොඩක් හොඳයි රෙඩ් හොට් ඒරියාස් බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නේ ඒක දුමාරයත් අඩුයි ගින්නත් අඩුයි මම හිතනවා තව දවස් කීපයක් කරනකොට මේක සම්පූර්ණයෙන්ම පවත්වන්න පුළුවන් ඒක මේ සම්බන්ධයෙන් ඒ වගකීතු කොටස ඒ සම්බන්ධ ක්‍රියා කරනවා දෙනොට තියෙන ගින්න මේ ආකාරයෙන්ම තිබුණොත් කවදාවත් මේ නැව මේ ස්ථානයේදී මුදුපත් වෙන්නේ නැහැ කිසිම තෙල් කඳු වීමක් අපිට වර්තා වෙන්නේ නැහැ මේ තියෙන තත්ත්වයේ හැටියට ගින්න තව දවස් කීපයක් ඇතුළත නිවා ගන්න පුළුවන් තත්ත්වයක් පේන හින්දා මම හිතන්නේ එහෙම තත්ත්වයක් උදා වෙයි කියලා මේ අතර ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේද අද දිනේත් නෞකාවේ ගිනි ගැනීම නිසා පරිසරයට සිදු ඇති හානිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළා. මේ වන විට නෞකාවේ තිබූ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය කොළඹින් දකුණු ප්‍රදේශයට ගොඩගසමින් පවතින අතර එම ද්‍රව්‍ය ඉවත් කිරීමට ආරක්ෂකංශ කටයුතු කරමින් සිටිනවා. මේ අතර ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය එම ස්ථානවලින් නියදි ලබාගෙන ඉදිරියටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සඳහන් කළේ මුලින්ම මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය උතුරට තමයි දියවැල් ප්‍රවාහයට අහුවෙලා ගලාගෙන ගියේ. නමුත් මේ මෝසම් සුළඟ එක දියවැල් උතුරට ගලා යාම මාරු වෙලා දැන් දකුණට ගලා යාමක් සිදු වෙනවා. ඊයේ වන විට අපි පානුදුර වෙරළ තීරය දක්වා පරීක්ෂණ කටයුතු සිදු කරා. අද දිනේ පානුදුර ප්‍රදේශයෙන් ඔබ්බට ඉක්කඩුව ගාල්ල දක්වා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රදේශයේ දිවිවර කටයුතු සම්පූර්ණයෙන් තහනම් කර ඇති බැවින් දැනට වෙළඳපළේ පවතින මාළු අනුභවය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දැනටමත් දිවිවර අමාත්‍යාංශය සහ දිවිවර දෙපාර්තමේන්තුව මීගමුව සිට පානදුර දක්වා දිවිවර ජනතාවට මාළු ඇල්ලීමට යෑම නවතා තියෙනවා. ඔබ අද දවසේ මාළු මාකට් එකට ගිහින් ගන්න මාළු මේ ප්‍රදේශයෙන් එන්නේ නැහැ කියලා ස්ථිරවම අපිට කියන්න පුළුවන්. ඔබ අද දවසේ ගන්න මාළු එන්නේ අනිවාර්යයෙන්ම බහුදින දිවිවර යාත්‍රා වලින් ඈත දියඹෙන් ලබාගෙන නම් මාළු හෝ උතුරු මුහුදෙන් හෝ නැගෙනහිර මුහුදෙන් ගේන මාළු තමයි ඔබට අද දිනේ මාළු මාකට් එකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේ ප්‍රදේශයේ මාළු කොහෙත්ම එන්නේ නැහැ කියලා අපිට නාරායතන විදියට විශ්වාසයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්.